බඩුවේ ගෙදර පුටුවනේ වගේ එඩ්වර්ඩ්ගේ කැසට් යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. අවසානයේ එඩ්වර්ඩ් කාර් එක කිට්ටු කළා කැසට් එකට. එඩ්වර්ඩ්ව මතක නැහැ. මේ ඒ කාර් එකේ කැසට් එක දාලා ෆෝන් එකට මට අහන්න දුන්නා. ඒකට තමයි මම ලිව්වේ සෝලෝ සින්දුව රන්හිරු මඩලින් සිහිලස අයදිනවා. වෙලා නැති නිසා හරි දුකයි මේ වගේ ගීත. මොකද එඩ්වර්ඩ් කියපු බොරු වචනත් මට මතකයි. හැබැයි දෙවනි සින්දුව එඩ්වර්ඩ් ඔයාටවත් කාටවත් අයිතියක් නැහැ. ඒක මටයි අයිති. මට සෝලෝ සින්දුවක් ලියන්න කිව්වම මම කිව්වා එඩ්වර්ඩ් මේක හරියන්නේ නැහැ. රෝනෙට කියන්න මේක ඩුවට් එකක් තමයි මේ තාලෙ ඉල්ලන්නේ කියලා. එඩ්වර්ඩ් අපරාධ කියන්නේ එහෙම අකමැති වුණේ නැහැ. ඒ නිසා මගේ ජීවිතේ ඉතාමත්ම මధుර යුග ගීතයක් බිහි වුණා. මේකේ මම කියන්න ඕන ලක්ෂ්මණ විජේසේකර ලකේය හරිම ආසයි මිහිරිව ඔබ රිදවනවා කියන වචනෙට. ලකේය අහනු කොහොමද මම මිහිරිව රිදවන්නේ කියලා. ඒකට ඉතින් ගෑණියෙක් වෙන්න ඕන දැනගන්න. ඒ නිසා මම චරිතට අණ ගහනවා ආදරෙන්. එදා සෝලෝ එකක් වෙන්න තිබිච්ච දේ යුග ගීතයක් කළ ඔබට මගේ ආදරේ. අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිදේ පිපි මල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සිකුරු තරුවරේ අහස හිමිවන පොදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක උපයලි සඳ වත වෙනවා මිහිරිව ඔබ රිදවනවා සිකුරු තරුවරේ අඳුර මකන හකි
අන්දට අහස හිමිවන පොදා ලොව අන්දටම නතු වෙන්නා තරුවද අමතක වෙනවා ලොව අන්දටම නතු වෙනවා තරුවද අමතක වෙනවා